Good morning, December 31. අද අපේ travel නදීර ඔයාලට කියන්න යන්නේ 2017 අද වගේ දවසක ගත්ත ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් ගැන. 2018 අවුරුදු 10 වෙද්දි අපිට දුවිලි ඇල්ලේ හිමත් නැත්නම් නකල්ස් වල හදවතේ ගුහාවේ ඉන්න ඕන වුණා. හදිසියෙම තමයි මේ ගමන plan කරේ. මේ ගමට එකතු වුණ අපේ මලිත් travel bro එයාගේ පළවෙනි හයික් එක තමා මේක වුනේ. ඊට පස්සේ අපි තව ගයිඩ් මාම කෙනෙක් ගත්ත ඇටන්වල තමා මේ මාම ඉන්නේ. ඉතින් රුපියල් 3000ක වගේ බජට් එකකට ඔයාලට මේ මාම කතා කරගන්න පුළුවන්. මොකද ඇටන්වල වල්පොල මුල්ල හරහා නකල්ස් දූවිලි ඇල්ලට යනවනම් අනිවාර්යයෙන්ම ගයිඩ් කෙනෙක් ගන්න. නැත්තම් ඔයාලා කැලේ අතරමං වෙන්න පුළුවන්. කඳු 6ක් විතර නගින්න තියෙනවා. තිහරෑ කොළඹින් තියෙන නයිට් මේල් එකේ යන්න තමයි ප්ලෑන් කරේ. නමුත් මට නයිට් මේල් එක මිස් වුණා. ඉතින් මම ගියේ නුවරට ගිහිල්ලා තමයි නුවරින් තමයි මාතලේට කෝච්චිය ගත්තේ. ඉතින් කොහොම හරි මාතරේ ටවුන් එකේදී ඔන්න මලිත් ට්‍රැවල් බඩීව හම්බ වුණා. ඉතින් ඊළඟට යන්න තියෙන්නේ අපිට රත්තොට ඉලුක්කුඹුර පල්ලෙගම හෙට්ටිපොළ බස් එකේ. ඉතින් මේ බස් එකේ කන්ඩක්ටර් අයියා තමයි චින්තක අයියා. මේ ඉන්නේ චින්තක අයියා. දුම්බර මිට්ටියාවතට යද්දි මේ බස් එක අනිවාර්යෙන් නවත්තන තැනක් තියෙනවා, මෙන්න මේ රොටි කඩේ. ඔන්න අපි ප්‍රධාන මංසන්ධියකට ආව. මෙතනින් වම් පැත්තට ගියොත් පල්ලෙගම ඉලුක්කුඹුර, නැත්තම් දකුණු පැත්තට ගියොත් පිටවල රත්කින්දට යන්නේ. ඉතින් බස් එක පිටවල රත්කින්ද හරහා තමයි ඉලුක්කුඹුර යන්නේ. යන අතරමඟ තවත් අපේ ට්‍රැවල් සෙට් එකක් ඇවිල්ලා හිටිය 31 රෑ මාණිගල කන්දේ කැම්පින් කරන්න. ඉතින් එයාලා අපිට හම්බ වෙන්නේ ඇටන්වල පාලම ළඟදී රත්තින්ද ගමේ පීදෙන ගොයම්යාය මැදින් මාණිගල කන්දත් බලාගෙන අපි ගියා සුදු ඇල්ල හන්දියට. මේ තියෙන්නේ සුදු ඇල්ල හන්දිය. මෙතන විශේෂ හන්දියක් වෙනවා. මෙතනින් අපි කෙලින්ම, එහෙම නැත්තම් මේ නිල් පාට බෑග් එක තියෙන පැත්තෙන් ගියෝතින් අපි යන්නේ මාණිගල කන්දට. එහෙම නැත්තම් රතු පාට බෑග් එක තියෙන පැත්ත දකුණු පැත්තෙන් ගියෝතින් අපි යන්නේ වල්පොල මුල්ල ගම හරහා දූවිලි ඇල්ලට. ගමන පටන් ගන්න කලින් කන්ද දෙවියන්ට වැඳලා කොලත්තක් එල්ලලා අපිට පාර වරදින්න එපා කියලා ප්‍රාර්ථනාවක් කළා අපි 3 දෙනා ගමන පටන් ගත්තා. දැන් අපි ඉන්නේ වීරගල කන්දේ. වීරගල කන්දට දූවිලි ඇල්ල සහ තුන්හිස්ගල කඳු මුදුන පේන හැටි තමයි මේ තියෙන්නේ. දූවිලි ඇල්ල පේනෝ ඉතාමත්ම පොඩියට. ඉතින් මෙන්න මේ ඩොට් වල උඩම තියෙන ඩොට් එකට, එහෙම නැත්නම් ගවමු කියන විදිහට ඇලි 11ක් විදිහට වැටෙන දූවිලි ඇල්ලේ පටන් ගන්න තැන ගුහාවට තමයි අපි අද යන්නේ කඳවුරු බඳින්න. දූවිලි ඇල්ල බලා යන ගමනේ තවත් විශේෂ තැනක් තමයි අලියා වැටුණු තැන්න වැව. අලියා වැටුණු තැන්න කන්ද. ඉතින් මෙතන තැන්නත් එක්කම කඳු පන්තියක් තියෙනවා. අලියා වැටුණු තැන්න පසු කරාට පස්සේ අපි සේන්දු වෙන්නේ වල් පොළ මුල්ල ගම්මානෙට. ඉස්සර මේ ගමේ මිනිස්සු හිටිය කියලා තමයි ආරංචි වෙන්නේ. ගම්මු කියන විදිහට පවුල් 8ක් මේ ගමේ ජීවත් වුණාලු. ඉතින් අලියොත් එක්ක ජීවත් වෙන්න බැරි නිසා අලියෝ හැමතිස්සෙම මේ මිනිස්සුන්ට කරදර කරන නිසා තමයි මේ මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ රත්තින්ද ගම්මානයට. ඔයාලට පේනව ඇති මේ කුඹුරියාය කරලා තියෙන තනි පුද්ගලයෙක් කියලා තමයි මෙයාල සඳහන් කරන්නේ. දැන් වෙලාව දවල් 2 විතර ඇති. හොඳටම බඩ ගිනි නුගතලාවල ඇලත් පහු කරගෙන අපි දැන් ඇවිල්ලා තියෙන්නේ වැද්දාහේන ඔයට. වැද්දාහේන ඔය ළඟ වතුර තියෙන නිසා අපි දවල් කෑම කන්න තීරණය කරා එතන. ගාමිණී මාම කිව්වත් වගේම මේ දවස් ටිකේම මෙහාට ගොඩක් වැහලා තිබ්බ නිසා ලොකු ගස් පවා කඩන් වැටිලා තියෙනවා. ඉතින් එයා එන්න එපා කිව්ව වහින නිසා ඉතින් අපිටත් ඔන්න අතරමඟ වැස්ස සෙට් වුණා. කරන්න දෙයක් නැහැ. මම රේන්කෝට් එකක් අරගෙන ඇවිල්ලා තිබ්බා. මලිත් ඉටිකොලයක් දාගෙන අපි දෙන්න වැස්සෙම යන්න පිටත් වුණා. අන්තිමේදී මලිත්ගේ බෑග් එකත් මට ගන්න වුණා. මොකද එයාගේ පළවෙනි හයික් එක වුණා. ඒ වගේම ඔයාලට පේනව ඇති කූඩැල්ල ප්‍රහාර ගොඩක් එල්ල වුණා අපිට. වැද්දාහේන ඔය ළඟින් ඉඳන් කිලෝමීටර් 3ක් විතර ගෙවාගෙන ආවට පස්සේ අපිට එන්න පුළුවන් කටමලන්දේ ඔය ළඟට. මේ තියෙන කටමලන්දේ ඔය. ඉතින් කටමලන්දේ ඔයත් පහු කරගෙන තමයි ඊළඟට තව කන්දක් නගින්න තියෙනවා. ඉතින් ඒ කන්ද නැග්ගට පස්සේ අපි යන්නේ 10 වෙනි දූවිලි ඇල්ලට.
දැන් කැලේට හැන්දෑවේ හයා මාර විතර ඇති. තව පොඩ්ඩක් යන්න තියෙනවා දූවිලි ඇල්ල ළඟට. ඕන් හරියටම හයා මාර වෙද්දි අපේ අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට ආව. හයික් එක ඉවර කරා. අපි කඳු 6ක් විතර නැගල බැහැලා කිලෝමීටර් 16ක් විතර ගමනකින් පස්සේ ඔන්න සේන්දු වුණා දූවිලි ඇල්ලේ ගුහාව ළඟට. ඉතින් ඉක්මනට ඉක්මනට දර ටිකක් හොයාගෙන ගිනි මැලයක් ගහගෙන අපි රොටි පුච්චන්න ගත්. රොටි ටිකුත් පුච්චගෙන පොල් කුඩු සම්බලකුත් හදාගෙන කන්ද දෙවියන්ටත් පළවෙනි ආහාර වේල පූජා කරලා ඔන්න අපි දෙසැම්බර් 31 රෑ ගත කරන්න පටන් ගත්තා දූවිලි ඇල්ලේ ගල්පාවේ. මේ තියෙන්නේ හිතාගෙන ආපු ඒ මොහොත හරියටම රෑ 12යි. ඉතින් 2018 පළවෙනිද උදා වෙලා තියෙන්නේ. පළවෙනි උදා වෙද්දී අපි ඉන්නේ ලස්සනම ලස්සන දුම්බර මිටියාවතේ හදවත ළඟ. ඉතින් මේ සිදුවීම තමයි මම්මගේ ට්‍රැවල් ජීවිතයේ ගත සුන්දරම අත්දැකීම කිව්වත් හරි. පළවෙනිද උදාවෙද්දිම අපි දූවිලි ඇල්ලේ ලස්සන බලන්න ගියා. ඉතින් මේ තමයි දූවිලි ඇල්ල වැටෙන තැන. මේ ගුහාව පිටිපස්සෙන් ඉඳන් ඔයාලට දූවිලි ඇල්ලේ ලස්සන බලන්න පුළුවන්. මේ දූවිලි අංශු වගේ වැටෙන නිසා තමයි මේකට නම දාලා තියෙන දූවිලි ඇල්ල කියලා. මෙතෙන්ට රිවර්ස් ටර්න්, ඊට පස්සේ දුම්බර මිටියාවතේ තියෙන හැම කඳු පන්තියක්ම වගේ පේ. අපි ඇල්ල උඩයි ඇල්ල පාමුලයි දෙකේම ෆොටෝස් ටිකක් අරගෙන ඉක්මනට පිටත් වුණා. මොකද තව ගෙවාගෙන ආපු වගේම දුරක් යන්න තියෙන වැටන් වල ගමට. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ දූවිලි ඇල්ලේ ගමන ඉවර වුණේ. දූවිලි ඇල්ල ගමන ඉවර වෙලා අපි සුදුගල හන්දිය ළඟට එද්දි හරියටම හවස 5 මාර විතර ඇති. ඉතින් මගේ ඊළඟ ටාගට් එක වුණේ කොහොම හරි මේ වෙලාව මානිගල්ටත් යන්න. ඉතින් මලිත්ත ගම්මානට යවල මායි ගාමිණි මාමයි චැලෙන්ජ් එක බාරගත්තා. කොහොම හරි පැය 3න් විතර අපි දෙන්න මානිගල නැගලත් බැහැලා ඇටන් වල ගඟ ළඟට ආව. 8 මාර විතර වෙද්දි ගඟේ නාලා අපිට රෑ කෑම ලෙස්ති කරලා තිබුණේ ගාමිණි මාමලාගේ ගෙදර.
ඉතින් ගාමිණී මාමලාගේ ගෙදර පළවෙනිදා රාත්‍රිය ගත කරලා ඊළඟට අපි දෙන්න යන්න පිටත් වුණා සේර ඇල්ලට. සේරල්ලත් බලලා ඊළඟට අපි ඉක්මනට ගියා පිටවල පතනට. පිටවල පතනටත් ගිහිල්ලා අපි පුංචි ලෝකාන්තෙත් බලලා ඊළඟට ගියා රිවර්ස් ටර්න් වල තියෙනම VHF එක කුළුණක් තියෙනවා. ඉතින් ඒ VHF කුළුණ බලන්නත් ගියා. ඉතින් කුළුණ බලන්නත් ගිහිල්ලා එතනට ටාගට් එකක් ගන්න වුණා. රිවර්ස් ටර්න් වල VHF කුළුණ ළඟට යන්න ගියාට හයියෙන් වහිනම ඉතින් කරන්න දෙයක් නැහැ. තව පැයකින් හරියටම බස් එක එනවා අපිට මාතලේට යන්න. ඉතින් මම තනියම යන්න තීරණය කරා. තනියම රේන් කෝට් එකක් දාගෙන කොහොම හරි විනාඩි 45න් ගිහිල්ලා බස් එකට ආවා. විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ උදේ ඇටන් වලට ආපු CTB බස් එක ආයේ මාතලේ ටවුන් එකට යන්නේ ඇටන් වලින් හවස දෙකට විතර. ඉතින් හවස දෙකට විතර ගිහිල්ලා රෑ 7 විතර වෙනවා. ඉතින් මේ ගමනේදී 31 පළවෙනිද දෙවනිද දවස් තුනේම කිලෝමීටර් 50කට කිට්ටු වෙන අපි දෙන්න ඇවිද්දා. කකුල් වලට හොඳ ගණන්. ඊළඟට මාතලෙන් නැග්ග මාතර බස් එක නැගලා කෙලින්ම ගෙදර බලා තමයි ආවේ. ඉතින් ජීවිතේ ගත්ත වෙනස්ම විදිහ වගේම ත්‍රාසජනකම අත්දැකීම වුණා මේක. මේක තමයි ට්‍රැවල් නදීර බ්ලොග් එකෙත් පළවෙනි එපිසෝඩ් එක උනේ. අපේ ට්‍රැවල් සෙට් එක ගෲප් එකේ අහලා තිබුණු නිසා තමයි මම මේක YouTube vlog එකක් විදියට හදන්න හිතුවේ. ඉතින් ඔන්න ඉතින් ඔයාලත් කැමති නම් අපේ ට්‍රැවල් සෙට් එකත් එක්ක මේ වගේ ගමන් යන්න සහභාගී වෙන්න පුළුවන්. 2020 අවුරුද්දේ ඉඳලා ඉක්මනටම කොරෝනා ඉවර වෙලා අපිට සෙට් වෙලා ට්‍රැවල් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජය වේවා.